මේවන විට රටේ පවතින්නේ දැඩි ඖෂධ හිඟයක්. අත්‍යවශ්‍ය ඖෂධ රටේ නැහැ. ඩොලර් හිඟය ප්‍රධාන හේතුවක්. ඒ වගේම බොහෝ ඖෂධවල මිලත් දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්. මේ නිසාම රෝගීන් තවත් අසරණයි. බෙහෙත් ගන්න රෝහලට ආවත් හිස් අතින්ම හැරිලා යන තැනට අද රෝහල් පද්ධතිය පත් වෙමින් තිබෙනවා. මේ නිසාම හැකි ආකාරයෙන් ඖෂධ පරිත්‍යාග කරන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ. ඒ අනුව වියට්නාමයේ ජීවත් වන ජනතාව හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා එක් රැස් කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 10 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරනවා. මහරගම අපේක්ෂා රෝහලෙත් අද ඖෂධ හිඟයි. මේ නිසාම හැකි ආකාරයට ඖෂධ පරිත්‍යාග කරන ලෙසයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ඉල්ලා සිටින්නේ. මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ විශාල සංඛ්‍යාවෙන් කිහිපයක අඩුවක් දැන් දකින්න ලැබෙනවා. පරිමර මේවා ලැබෙනවා. නමුත් සමහර වෙලාවට ඒක අවස්ථාවල ඖෂධ කිහිපයක අඩුවක් අපිට දකින්න ලැබෙනවා. හුඟක් වෙලාවට අපේ රෝහලට ලැබෙන පරිත්‍යාග මගින් අපිට රෝගීන්ට මේ ඖෂධ ලබා දීමේ හැකියාව තිබෙනවා. නිසා අපි පරිත්‍යාගශීලීන් ඉල්ලා සිටිනවා පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඔබට හැකියාවක් තිබෙනවා නම් පරිත්‍යාග ලෙස රෝහලට ලබා දෙන්න. අද වෙනකොට කොවිඩ් වගේම ඩෙංගු රෝගියත් යලි හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසාම නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ.